ශිෂ්‍ය භාවය අහෝසි වූ ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරින් සිව් දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් හතරක් අද අභියාචන අධිකරණයේ හමුවේ විභාගයට ගෙනුණා. මේදී පෙත්සම් කරුවන් කියා සිටියේ ශිෂ්‍ය සංගම් රැස්වීමක් පැවැත්වීම මුල් කරගෙන මාස 8කට සිසුන් 4 දිනකගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කළ බවයි. මෙම තීරණය හේතුවෙන් තමන්ට අවසන් වසර විභාගයට පවා පෙනී සිටීමට නොහැකි වී ඇති බව පෙත්සම් කරුවන් අධිකරණයේ හමුවේ කියා සිටියා. එම කරුණු සලකා බැලූ අභියාචන අධිකරණය ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට ගනු ලැබූ තීරණේ ඉවත් කිරීමටත් එම සිසුන්ට අවසන් වසර විභාගයට පෙනී සිටීමට අවසර ලබා දීමටත් තීරණය කළා. එමෙන්ම මෙම පෙත්සම අධිකරණයේ හමුවේ විභාග කොට අවසන් වනතුරු එම සිසුන්ගේ විභාග ප්‍රතිඵල නිකුත් නොකරන ලෙසද බලධාරීන්ට අධිකරණය නියෝග කළා. මේක මහේතන ශිෂ්‍ය ව්‍යාපාරම ලැබු ජයග්‍රහණයක්. එඳ අපි සිසුන්ට කියන්නේ මේ සාමකාමීව තමන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්න සබර්ගම විශ්වවිද්‍යාලයේ සිසුන්ට ඉදිරියේදී තවත් නීතිමය ක්‍රියාමාර්ග මගින් අපි සහන සලසා ගන්න ඔවුන්ගේ අධ්‍යයන කටයුතු වලට වෙන අයිතිවාසිකම් කඩවීම් වලට විරුද්ධව නීතිමගින් කටයුතු කරන්න අපි සූදානම්. මෙම පෙත්සම් මගින් සබර්ගම විශ්වවිද්‍යාලයේ සහ එහි පාලන මණ්ඩලයේ වග උත්තරකරුවන් කර තිබෙන අතර ඔවුන්ට ජූලි පළමුවනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා අභියාචන අධිකරණය අද නොතීසින් නිකුත් කරනු ලැබුවා.